හරි දාගන්න අපි ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව ගැන කතා කරමු හරිද සාමාන්‍ය මක්කවා ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය හරි ඔයාට මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවේ මූලික කරුණු සිද්ධාන්ත ටිකක් තියෙනවා ඒ ටිකත් එක්කම මම කරගෙන යන්න හරිද එතකොට රයිට් දාගන්න ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවයට කලින් අපි ලොකු මාතෘකාවක් දාගනිමු ඒ කියන්නේ පාඩමේ මේන් මාතෘකාව විද්‍යුත් රසායනය මේක තමයි ප්‍රධාන මාතෘකාව හරි විද්‍යුත් රසායනය විද්‍යුත් රසායනය මේකද අපි රසායනික ශක්තිය විදුත් ශක්තියයි හුවමාරු වෙන විදිය මේ පාඩමේදී අපි කතා කරන්නේ හරිද රසායනික ශක්තිය විදුත් ශක්තිය හුවමාරු වෙන විදිය තමයි මෙතෙන් කතා කරන්නේ හරිද ඒ කියන්නේ රසායනික ශක්තිය කොහොමද විදුත් ශක්තිය බවට පරිවර්තනය කරන්නේ විදුත් ශක්තියෙන් කොහොමද රසායනික ශක්තිය ඒ කියන්නේ විදුත් ශක්තිය පාවිච්චි කරලා රසායනික ශක්තියක් ඇති කරගන්නේ කොහොමද මේ පිළිබඳ අධ්‍යයනය කිරීමක් තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ හරිද රයිට් ලියන්න ලියන්න මේදී රසායනික ශක්තිය සහ විද්‍යුත් ශක්තිය අතර අන්‍යෝන්‍ය හුවමාරු වීම පිළිබඳ අධ්‍යයනය කෙරේ අන්‍යෝන්‍ය හුවමාරු වීම පිළිබඳ අධ්‍යයනය කෙරේ අන්‍යෝන්‍ය හුවමාරු වීම පිළිබඳ අධ්‍යයනය කෙරේ හරිද අන්‍යෝන්‍ය හුවමාරු පිළිබඳ අධ්‍යයනය කෙරේ හරිද රයිට් එතකොට මේකදී අපි කතා කරනවා හරිද මේකදී අපි කතා කරනවා සාධක කිහිපයක් ගැන හරිද يعني ඉස්සෙල්ලා ඔයා දැනගෙන ඉන්න ඕනේ සාධක කිහිපයක් තියෙනවා ඒ සාධක කිහිපය ගැන කතා කරනවා ප්‍රතිරෝධය ප්‍රතිරෝධකතාව සන්නායකතාව සන්නයනතාව හරි ඔන්න ඔය වචන ටික දැනන් ඉන්න ඕනේ රයිට් ආ ලියන්න මෙහිදී පළමුව සාධක කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කළ යුතුය ආඩම් පටන් ගන්න ගාලි මේ ටික අපි කතා කරලා ඉවරක් කළා දාමු මේදී පළමුව සාධක කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කළ යුතුය සාධක කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කළ යුතුය හරි රයිට් ඔය ලයිට් එකට චුට්ටක් දිස්සනවා මම එතන ලියන්න නැතුව ඉන්නවා හරි ඒකේ පළවෙනි එක ප්‍රතිරෝධය කැපිටල් R ප්‍රතිරෝධය දෙක ප්‍රතිරෝධක තාව රෝ තුන සන්නයනතාව අකුර G හතර සන්නායකතාව සන්නායකතාව කැපිටල් K මේකට අපි කියනවා විශිෂ්ට ප්‍රතිරෝධකතාවය කියලාත් කියනවා හරි සන්නායකතාවයට අපි කියනවා විශිෂ්ට ප්‍රතිරෝධකතාවය කියලාත් කියනවා හරි රයිට් එයාලද පළවෙනි මාතෘකාව දාගන්න ප්‍රතිරෝධය එයාලද දාගන්න පළවෙනි මාතෘකාව ප්‍රතිරෝධය ධාරාවක් ගලනකොට තියෙන බාධාව තමයි අපි ප්‍රතිරෝධය කියලා කියන්නේ සරලව හරි ධාරාවක් ගලනකොට ඒ සන්නායකයක් තුල තියෙන්න ඕනේ බාධාව අපි කියන මොකක් කියලාද ප්‍රතිරෝධය කියලා රයිට් ලියන්න ධාරාවක් ගමන් කිරීමට ඇතිවන බාධා ප්‍රතිරෝධය ලෙස හඳින්නේ
ඇතිවන බාධාව ප්‍රතිරෝධය ලෙස හඳින්නේ. හරිද? රයිට්. මෙන්න මේ ප්‍රතිරෝධය කියන එක, හරිද? මේ ප්‍රතිරෝධය කියන එක මෙතන ලියුවත් පේනවද? හරි. මේ ප්‍රතිරෝධය කියන එක සන්නායකයේ වර්ගඵලය. මම ගත්තොත් එහෙනම් මෙහෙම සන්නායකය. මම ගත්තොත් එහෙනම් සන්නායකය. මේ සන්නායකයේ ශේෂ්ඨඵලය. කැපිටල් A සන්නායකයේ දිග L. මෙන්න මේ මත රඳාපවතිනවා. හරිද? ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය කියන එක රඳාපවතිනවා සන්නායකයේ දිගට අනුලෝම. ඒ කියන්නේ සන්නායකයේ දිග වැඩි වෙන වැඩි වෙන ප්‍රතිරෝධය කියන එක වැඩි වෙනවා. ඒ වගේම මේ සන්නායකයේ වර්ගඵලය කියන එක ප්‍රතිලෝමයි. කියන්නේ සරංගනායකයේ වර්ගඵලය අඩු වෙන ප්‍රතිරෝධය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ සන්නායකයේ වර්ගඵලය අඩු වෙනවා කියන්නේ පටු වෙනවනේ. පටු වෙනකොට බාධාව කියන එක වැඩි වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. මේ දෙන්නගේ එකතු මේ දෙන්නගේ මේ සම්ප්‍රයුක්තයක් විදිහට මේ දෙන්නගේ එකතුවක් විදිහට ප්‍රතිරෝධය කියන එක අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? L බෙදීම A කියලා. L-ට අනුලෝමයි A-ට ප්‍රතිලෝමයි. රයිට්. මට දැන් පුළුවන් R අනුලෝම ලකුණු කපලා සමානයි නියතයක් වතාවක් L බෙදීම A කියලා ලියන්න. තේරුණාද කියන එක? මෙන්න මේ එන නියතයට තමයි අපි කියන්නේ රෝ කියලා. මේ නින නියතයට තමයි අපි කියන්නේ රෝ කියලා. පැහැදිලිද කියන එක? රයිට්. හරි. එතකොට මේ ඔය රෝ කියවුවේ මොකද්ද එහෙනම්? ප්‍රතිරෝධකතාවය. තේරුණාද එහෙනම් ප්‍රතිරෝධකතාවය කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිරෝධය හොයනකොට අපිට එන නියතෙ අගේ තමයි ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ. රයිට්. එහෙනම් මට ඔය ආපු උත්තරේ මම මේ පැත්තකින් ලියන්නම්. R සමානයි රෝ L බෙදීම A කියලා ගත්ත හැකි. මම මෙතන රෝ තනි කරගන්නම්. රෝ කියන්නේ එනවා මොකද්ද? R A ට L. රෝගේ ඒකක. ඒකක මොනවද එන්නේ? අපි R මනින්නේ ප්‍රතිරෝධය මනින්නේ ohm වලින්. වර්ගඵලය වනින්නේ වර්ග මීටර වලින්. L මනින්නේ මීටර වලින්. මීටර වලට වර්ග මීටර වල එකක් කැපිලා ගියපහම මෙතනින් එනවා රෝගේ ඒකක ohm මීටර කියලා. හරි. ඒ කියන්නේ මේ රෝ කියලා කියේ මොකද්ද? ප්‍රතිරෝධකතාවය. උතනින් එතකොට වචන දෙකක් ඉවරයි කතා කරලා. පැහැදිලිද කියන එක? රයිට්. ගුඩ්. ඉවරයි. දාන්න පටස් ගාලා ප්‍රතිරෝධය කිව්වේ මොකද්ද කියලා ලියුවා. එයා රඳාපවතින සාධක මොනවද? වර්ගඵලය සහ සන්නායකයේ දිග. එයා මත රඳාපවතින්නේ කොහොමද කියලා දැම්මා සූත්‍රය කියලා දැම්. හරි. ලියන්න. මේ ප්‍රතිරෝධය සන්නායකයේ දිගට අනුලෝමවත් මේ ප්‍රතිරෝධය සන්නායකයේ දිගට අනුලෝමවත් සන්නායකයේ දිගට අනුලෝමවත් වර්ගඵලයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. වර්ගඵලයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හරිද? කසුන්දි හරිද? රයිට්. ඊළඟට හරි දැන් කසුන්දි මේ ටික දාගන්න. මෙන්න මේ ටික දාගන්න. වර්ගඵලය A කියලා ගන්න, සන්නායකයේ දිග L කියලා ගන්න, R අනුලෝමයි L කියලා ගන්න, R ප්‍රතිලෝමයි K A කියලා ගන්න. ඊළඟට මේ දෙන්නගෙන් R අනුලෝමයි K යට L යට A කියලා ගන්න. ඊට පස්සේ මෙතන අනුලෝම ලකුණු අයින් කරන් අපි නියතයක් දානවා. හරිද? ඔය නියතේ තමයි අපි රෝ කියලා කියන්නේ. තේරුණාද? ඊට පස්සේ මෙතන යටින් ලියන්න රෝ යනු ප්‍රතිරෝධකතාවයයි. මේ බෝඩ් එක ලියවෙන්නේ නැත්තේ ඇයි? මේක ලියන්න ප්‍රතිරෝධකතාවයයි. ප්‍රතිරෝධකතාවයයි. දෙලියන් රෝයන් ප්‍රතිරෝධකතාවය කියන්නේ. හරි ඉක්මනට දාගන්න කසුන්දි. රයිට්. ඊළඟට හරි ඊළඟට
ඒ කාරණේ එතකොට ප්‍රතිරෝධය අපි කතා කරලා ඉවරයි. ප්‍රතිරෝධය කතා කරලා ඉවරයි. ඊළඟට දාගන්න මාතෘකාව ප්‍රතිරෝධකතාවය. ඊළඟට දාගන්න ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය. හරි එහෙනම් ප්‍රතිරෝධකතාවය කියන්නේ කලින් ආවනේ මොකද්ද කියලා? එහෙනම් ප්‍රතිරෝධකතාවය කියන්නේ ද්‍රව්‍යයකට අදාළ නියතයක්. හරිද? ඒ කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයකට අදාළයි මේ නියතේ නියතයක්. ඒ කියන්නේ මොකක් හරි කොපවණම් කොප වලට අදාළ නියතයක්. සිංක් නම් සිංක් වලට අදාළ නියතයක් තමයි මේ ප්‍රතිරෝධකතාවය කියන්නේ. පැහැදිලිද? ලියලා ලියන්න. ප්‍රතිරෝධකතාවය යනු ද්‍රව්‍යයකට අදාළ නියතයකි. ප්‍රතිරෝධකතාවය යනු ද්‍රව්‍යයකට අදාළ නියතයකි. ද්‍රව්‍යයකට අදාළ නියතයකි. හරි කියලා ඉක්මනට මේක දාගන්න. දාගන්න මේක ඉක්මනට. හරි. දැන් මේ තියෙන්නේ රෝ රෝගී එක කියලා මේක දාගන්න ඉක්මනට. හරි ඊළඟට දාගන්න තුන්වෙනි මාතෘකාව සන්නායකතාව. සන්නායකතාව ඉන්න සන්නයනතාව ජි සන්නයනතාව සන්නයනතාව. හරිද? රයිට්. සන්නයනතාවය කියලා කියන්නේ ජී කියලා කියන්නේ සන්නයනතාවය කියන්නේ ප්‍රතිරෝධයේ පරස්පරය. ප්‍රතිරෝධයේ පරස්පරය අපි කියනවා මොකක් කියලාද? සන්නයනතාවය කියලා. හරි පැටලෙයුවා. හරිද? ලියන්න. සන්නයනතාවය කියලා දැම්මනේ මාතෘකාව ලියන්න. ප්‍රතිරෝධයේ පරස්පරය සන්නයනතාවය ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධයේ පරස්පරය සන්නයනතාවය ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධයේ පරස්පරය සන්නයනතාවය ලෙස හැඳින්වේ. රයිට්. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් මට g සමානයි 1 r කියලා. දාගන්න. g සමානයි 1 r. g සමානයි 1 r. හරි. එහෙනම් දැන් ගන්න ඕනේ g ගේ ඒකක. g ගේ ඒකක. r ගේ ඒකක මොනවද? ohm. ohm උඩට ගියපුවාම ohmයට වෙනවා. හරි. අපි ohmයට කියන එකට තනි වචනයක් දානවා සීමන් කියලා. s. සීමන්. සීමන් කියලා කියනවා. හරිද? හරි කසුන්දි මේ සූර්ය වැස්සක් ආව වාහනේ දාන්නේ. හරි හරි මේ සන්නයනතාවය මේක හරිනේ සීමන් ඒ ටික දාගත්තා නේද? ඊළඟට දාගන්න සන්නායකතාව. ඊළඟට දාගන්න සන්නායකතාව. සන්නායකතාව හරිද? රයිට්. ඒක ලියන්න. සන්නායකතාවය කියන්නේ මොකක්ද? සන්නායකතාවය කැපිටල් K ඈ. ඒක ලියන්න. ප්‍රතිරෝධකතාවයේ පරස්පරය සන්නායකතාවය ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධකතාවයේ පරස්පරය සන්නායකතාවය ලෙස හැඳින්වේ. හරි. ඒ කියන්නේ K K කියලා කියන්නේ නේ මොකද්ද? 1 රෝ කියන එක. K ගේ ඒකක 1 රෝ. රෝ කියන්නේ නම් ohm මීටර් කියලා නේ ආවේ. එහෙනම් K කියන්නේ මොකද්ද? ohmයට මීටරයට. දැන් ඒක දැන් ohmයට මීටරයට. ඒ කියන්නේ මීටරයට සීමන් කියන එක. හරි. ohmයට කියලා කිව්වේ සීමන් නේ. මෙතන කියනවා සීමන් මීටරයට. මීටරයට සීමන්. මීටරයට සීමන් කියලා. හරි නේද කසුන්දි? රයිට්. හරි ඔය තමයි මූලික සිද්ධාන්ත ටික මේ පාඩමේ. හරිද? රයිට්. ඊළඟට වා දැනගෙන ඉන්න ඕනේ විදුලි ඡේදයක් කියන්නේ මොකද්ද කියලා. හරිද? ඒ කියන්නේ මේ යම් කිසි දැන් මේ අපි කතා කරේ සන්නායකතාවය සන්නයනතාවය මේ ගොඩක් ඒවා අපි දැන් දන්න විදිහට මොකද්ද? ලෝහවල සිද්ධ වෙන දේවල් නේ. ලෝහයේ වර්ගඵලය අනම් අනම් එහෙමනේ. ඉතින් මේ ටිකම සමහර ද්‍රාවණ වලටත් අයිති. ඒ කියන්නේ විද්‍යුතය සන්නයනය කරන ද්‍රාවණ තියෙනවා.
මෙන්න මේ විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණ වලට අපි කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණ කියලා. හරි, විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණ කියලා කියනවා. එතකොට මේ විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණ නැත්නම් විදුලිය සන්නායනය කරන ද්‍රාවණ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එකක් ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය, දෙක දුබල විද්‍යුත් විච්ඡේද්‍ය, සහ තුන කියන්නේ විද්‍යුත් අවිච්ඡේද්‍ය, විදුලිය ගමන් කරන්නේ නැති කට්ටිය. තේරුණාද? ලියන්න. කිසියම් ජලීය ද්‍රාවණයකින් විද්‍යුතය සන්නායනය කරන ආකාර තුනකි. විද්‍යුතය සන්නායනය කරන ආකාර තුනකි. හරි, රයිට්. එක ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය. ලියන්නේ යටතේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයට ලියන්න. ජලීය ද්‍රාවණයේදී පූර්ණ වශයෙන් අයනීකරණය වන ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදය ලෙස හැඳින්වේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය ලෙස හැඳින්වේ. හරිද? මේ සඳහා ප්‍රබල අම්ල භෂ්ම මෙන්ම අයනික සංයෝග අයත්තේ. මේ සඳහා ප්‍රබල අම්ල, ප්‍රබල භෂ්ම සහ අයනික සංයෝග අයත්තේ. හරිද? රයිට්. උදාහරණ, ප්‍රබල විද්‍යුත් විච්ඡේදය වල උදාහරණ. සල්ෆියුරික්, H2SO4, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය. ඒවා අපි උදාහරණ ඉදිරිය ගන්නවා. මේවා පූර්ණ වශයෙන් විඝටනය වෙන නිසා තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියලා ගන්න. හරි නේද? දෙවෙනි එක දුබල විද්‍යුත් විච්ඡේදය. දෙක කියලා ගන්න. දුබල විද්‍යුත් විච්ඡේදය. හරි, එහෙනම් ලියන්න. දුබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ මොනවද? කාබොනික් වගේ කට්ටිය, H2CO3 වගේ කට්ටිය. මොකද වෙන්නේ? මෙයාලා අර්ධ විඝටනය වෙලා H+ HCO3- හරි. ඒ කියන්නේ දුබල අම්ල, දුබල භෂ්ම වගේ කට්ටිය අපි කතා කරනවා. මොනවා කියලාද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කට්ටිය NH4+ දීලා OH- නිදහස් කරලා යනවා. එහෙනම් මේවට අපි කියනවා දුබල විද්‍යුත් විච්ඡේදය කියලා. රයිට්. ලියන්න. දුබල විද්‍යුත් විච්ඡේදය කියලා ලියන්න. ජලීය ද්‍රාවණයේදී පූර්ණ වශයෙන් අයනීකරණය ලක් නොවන ද්‍රව්‍යයන් දුබල විද්‍යුත් විච්ඡේදය නම් වේ. හරිද? රයිට්. උදාහරණ කියලා ඉක්මනට ඔය දෙක දාගන්න. හරි, ඊළඟට විද්‍යුත් අවිච්ඡේද්‍ය. ඊළඟට දාගන්න විද්‍යුත් අවිච්ඡේද්‍ය. විද්‍යුත් අවිච්ඡේද්‍ය මම දාගන්න. විද්‍යුත් අවිච්ඡේද්‍ය කියල. හරි, ලියන්න. විද්‍යුත් අවිච්ඡේද්‍ය යටතේ ද්‍රාවණයේදී අයන නොපවතින ප්‍රභේද විද්‍යුත් අවිච්ඡේද ලෙස හැඳින්වේ.
විද්‍යුත් අවිච්ඡේද ලෙස හැඳින්වේ. හරි, උදාහරණ භූමි තෙල්. කෙරොසීන් කියලා කියනවා අපි හරි භූමි තෙල් වලට. කෙරොසීන් භූමි තෙල් කමා බෙන්සීන් උදාහරණ. හරි, අයන නැහැ වගේ සහ සංයුක්ත සංයෝග අයන නැති ඒවා. හරි නේද? රයිට්. ඊළඟට දාගන්න මාතෘකාව සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක තියරිය. මේවා මේවා තේරෙනවා. හරි, සන්නායකතාවයේ කෙරෙහි මේක 9 වසරේ දුගන්නන්නේ. හරි, විද්‍යුත් විච්ඡේදය අවිච්ඡේදය. හරි, ඊළඟට දාගන්න සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක. සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක. හරි, එහෙනම් ඒක ද්‍රාවණයේ ස්වභාවය. ද්‍රාවණයේ ස්වභාවය බලපානවා. ඒ කියන්නේ ප්‍රබලද දුබලද විද්‍යුත් අවිච්ඡේද්‍යයද කියන එක බලපානවා සන්නායකතාවයේ කෙරෙහි. ආය මේ ද්‍රාවණයේ තියෙන සාන්ද්‍රණය බලපානවා. ද්‍රාවණයේ සාන්ද්‍රණය කියන එක බලපානවා. හරි, ද්‍රාවණයේ සාන්ද්‍රණය කොච්චරද කියලා බලපානවා. ආය පද්ධතිය පවතින උෂ්ණත්වය බලපානවා. මෙන්න මේ තුන් දෙනා තමයි සන්නායකතාවයේ කෙරෙහි, ද්‍රාවණයක සන්නායකතාවයේ කෙරෙහි බලපාන්නේ උෂ්ණත්වය. රයිට්. ලියන්න සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක කියලා දැම්ම නේද? ලියන්න ප්‍රධාන සාධක තුනකි. ප්‍රධාන සාධක තුනකි. ප්‍රධාන සාධක තුනකි. 1. ද්‍රාවණයේ ස්වභාවය. 2. ද්‍රාවණයේ සාන්ද්‍රණය. 3. උෂ්ණත්වය. හරි, රයිට්. දැන් අපි කතා කරමු ද්‍රාවණයේ ස්වභාවය බලපාන්නේ කොහොමද කියලා. ද්‍රාවණයේ ස්වභාවය. හරි, මේ ඔක්කොම බලපාන්නේ එයාලගේ ඉන්න අයන ගාන මත. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයකදී, මොකක් හරි ද්‍රාවණයකදී විද්‍යුතය සන්නායනය කරන්නේ එයා සතු අයන වලින්. හරිද? ද්‍රාවණයක විද්‍යුතය සන්නායනය කරන්නේ එයා සතු අයන වලින්. එතකොට මෙයාලගේ අයන ප්‍රමාණය වැඩි වෙන වැඩි වෙන විද්‍යුත් සන්නායකතාවය කියන එක වැඩි වෙනවා. පැහැදිලිද කියන එක? රයිට්. එතකොට හොඳ ප්‍රබල විද්‍යුත් සන්න, ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදයක් නම්, ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදයක් නම්, ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදයක් නම් එයාගේ සන්නායකතාවය මොකද වෙන්නේ? ගොඩක් වැඩි. අයි එයා පූර්ණ විඝටනය කළා අයන හොඳට දෙනවා. හරිද? දුබල විද්‍යුත් ඉච්ඡේදයක් නම් අරයට වඩා පොඩ්ඩක් සන්නායකතාවය අඩුයි. විද්‍යුත් අවිච්ඡේදයක් නම් විද්‍යුතේ සන්නායනය කරන්නේ නැහැ. ඇයි ඒ? ද්‍රාවණයක, ද්‍රාවණයකදී විද්‍යුතය සන්නායනය කරන්න සහභාගි වෙන්නේ එයාගේ තියෙන ධන සහ ඍණ අයන. තේරුණාද කියන එක? ධන සහ ඍණ අයන. එතකොට මේ ධන සහ ඍණ අයන තියෙනවා නම් විතරයි විද්‍යුතය සන්නායනය කරන්නේ. විද්‍යුත් අවිච්ඡේද්‍ය වල අයන නැත. රයිට්. ලියලා දාන්න ඉක්මනට. ද්‍රාවණය, ද්‍රාවණය ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදනයක් වන විට, ද්‍රාවණයේ ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදයක් වන විට අයන වශයෙන් පූර්ණව වෙන්වන නිසා, අයන වශයෙන් පූර්ණව වෙන්වන නිසා ඒ තුලින් හොඳින් විද්‍යුතය සන්නායනය කරයි, හොඳින් විද්‍යුතය සන්නායනය කරයි, හොඳින් විද්‍යුතය සන්නායනය කරයි. හරි, ඊළඟ පොයින්ට් එක දුබල විද්‍යුත් ඉච්ඡේදය වන විට, දුබල විද්‍යුත් ඉච්ඡේදය වන විට දුබල විද්‍යුත් ඉච්ඡේදය වන විට විද්‍යුතය සන්නායනය කරන නමුත්, විද්‍යුතය සන්නායනය කරන නමුත්, විද්‍යුතය සන්නායනය කරන නමුත් ඒ පෙර අවස්ථාව තරම් ප්‍රබල නැත. අයන තියෙනවනේ දුබල විදියට කැඩලා. ඒ නිසා ඒක විද්‍යුතය සන්නායනය කරනවා. රයිට්. අන්තිම පොයින්ට් එක. නමුත් විද්‍යුත් අවිච්ඡේද්‍ය විට, විද්‍යුත් අවිච්ඡේද්‍ය වල, නමුත් විද්‍යුත් අවිච්ඡේද්‍ය වල සන්නායනය වීමක් සිදු නොවේ. විද්‍යුත් අවිච්ඡේද්‍ය වල සන්නායනය වීමක් සිදු නොවේ. රයිට්. දෙවෙනි එක ද්‍රාවණයේ සාන්ද්‍රණය,
ද්‍රාවණයේ සාන්ද්‍රණය දාන්න දෙවෙනි එක ද්‍රාවණයේ සාන්ද්‍රණය හරිද ද්‍රාවණයේ සාන්ද්‍රණය රයිට් මොකද කියන්නේ ද්‍රාවණයක සාන්ද්‍රණය අඩු වෙනකොට අයන සාන්ද්‍රණයත් මොකද වෙන්නේ අඩු වෙනවා නේද ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු වෙනකොට අයන සාන්ද්‍රණයත් අඩු වෙනවා ඒක අයන සාන්ද්‍රණය අඩු වෙන විදුලිය සන්නායනතාවයත් අඩු වෙන්න ඕන අයන හොඳට තියෙන තමයි විදුලිය හොඳින් සන්නායනය කෙරෙන්නේ රයිට් ලියන්න යටතේ එහෙනම් තරල ගුණක් දාලා ලියන්න ලියන්න ද්‍රාවණයක පවතින අයනවල ද්‍රාවණයක පවතින අයනවල සාන්ද්‍රණය අඩුවන විට සාන්ද්‍රණය අඩුවන විට සාන්ද්‍රණය අඩුවන විට අයන ප්‍රමාණය අඩුවන බැවින් අයන ප්‍රමාණය අඩුවන බැවින් සන්නායකතාවයේද අඩුවේ සන්නායකතාවයේද අඩුවේ හරි රයිට් තුන්වෙනි සාධකය තුන්වෙනි එක ටෙම්පරේචර් උෂ්ණත්වය උෂ්ණත්වය හරි උෂ්ණත්වය වැඩි කරනකොට අයනවල සචලතාවය මොකද වෙන්නේ හැසිරීමේ අහඹුතාවය වැඩි වෙනවා වැඩි වෙච්ච ගාම යාගේ සන්නායකතාවය වැඩි වෙලා යනවා රයිට් හැබැයි මේක හැම වෙලෙම වැඩි වෙනවයි කියලාම කියන්න බෑ හරි තාපදායක තාප අවශෝෂක කියන ක්‍රියාවලිය මත මේක රඳාපවතිනවා රයිට් ලියන්න උෂ්ණත්වය වැඩි කරන විට උෂ්ණත්වය වැඩි කරන විට වේගය වැඩි වන නමුත් උෂ්ණත්වය වැඩි කරන විට වේගය වැඩි වන නමුත් උෂ්ණත්වය වැඩි කරන විට වේගය වැඩි වන නමුත් දෙනලද සාන්ද්‍රණය චුට්ටකින් නෑ උෂ්ණත්වය වැඩි කරන විට ඒ වාක්‍ය ආයෙ ලියන්නක චුට්ටා උෂ්ණත්වය වැඩි කරන විට අයනවල වේගය වැඩි වන බැවින් අයනවල වේගය වැඩි වන බැවින් දෙන ලද සාන්ද්‍රණයේ ඇති ද්‍රාවණයක සන්නායකතාවය වැඩි වේ හරි එතකොට මේ එතන අපි නවත්වේ මොකද්ද වාක්‍ය ලියවනේ රයිට් ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න අසුන්දි මේ ක්ලාස් හෝල් එකේ හැබැයි ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා හරිද ඒ නිසා මේ ඒකේ පොඩක් සද්ද ඇහුනොත් එහෙම වැඩි හිතන්න එපා හරිද ලියලා දැන් දෙවෙනි පොයින්ට් එක ලියන්න කිසියම් උෂ්ණත්වයකදී හා දෙනලද විද්‍යුත් ශේෂ්ත්‍රයකදී දිනලද විදුලි ශේෂ්ත්‍රයකදී යම් අයනයක් බැගින් ගෙන යන ධාරාව යම් අයනයක් බැගින් ගෙන යන ධාරාව සාධක දෙකක් මත රඳාපවතී හරි ඒ කියන්නේ මේ අපි දෙන උෂ්ණත්වයක විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුලින් ගෙනියන අයනයක් මගින් විද්‍යුත් ශේෂ්ත්‍රයක් අයනයක් මගින් ගෙනියන ධාරාව තියෙනවනේ ඔන්න ඔය කියන ධාරාව රඳාපවතින සාධක දෙකක් තියෙනවා හරිද එකක් අයනවල සාන්ද්‍රණය දෙවෙනි එක ඒවායේ වේගය මත රයිට් ලියන්න සාධක දෙක ලියන්න එක අයනවල සාන්ද්‍රණය දෙක ඒවායේ වේගය හරිද හරි දැන් මෙන්න මේ සන්නායකතාවය කියන එක මනින්න පුළුවන් ඒක පාවිච්චි කරන උපකරණයක් සන්නායකතා මීටරය කියලා කියනවා රයිට් ඒක ලියලා දාන්න අන්තිමේට ලියන්න සන්නායකතාවේ මැනීම සඳහා සන්නායකතා මීටරය භාවිතා කරයි සන්නායකතා මීටරය භාවිතා කරයි හරිද රයිට් ඊළඟට දාගන්න මාතෘකාව ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව
හරි මම මෙතන වීඩියෝ එක කඩනවා කසුන්දි මේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඉලෙක්ට්‍රෝ සමතුලිතතාවය මේ දාන්නම් හරිද ඔයාගේ පැය මම පැය 3ක් කරන්න ඕන එකකින් මම දැන් පැයක් විතර කරා මම මේ අර අර ඔයාලු කියලා දෙන කාලේ මේ ඉතුරු වෙන නිසා සාමාන්‍යයෙන් පැයටත් වඩා ගොඩාක් අඩුවෙන් තමයි ඉවර කරන්න පුළුවන් වෙන්නේ මම මේකෙන් ගණන් ටික ෆිසිකල් මේ ඔයාලට පන්තියට ඇවිල්ලා මම ගණන් ටික හදන්නම් හරිද එතකොට මේ දැනට ඔයා වීඩියෝ එක බලලා නෝට් එක ලියාගෙන ඒ ටික කරලා තියාගන්න මේ අපිට පුළුවන් මේකෙන් ඒතර ප්‍රශ්න ටික කරන්න හරිද එතකොට මේ මම මෙතනින් මේ කැල නවත්තලා ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරනවා හරිද ඒකත් බලපුවාම මේ මේ පාඩම ඉවරයි හරිද එතකොට මේකෙන් අපිට ගණන් ටික හදාගන්න පුළුවන් රයිට් මේ මූලික සිද්ධාන්ත මේකෙන් විභාග ප්‍රශ්නයක් කරන්න බෑ හරිද ඒ නිසා විභාග ප්‍රශ්න කරන්න හිතන්නවත් එපා හරිද ඉලෙක්ට්‍රෝ සමතුලිතතාවය මේ වීඩියෝ එක දානකම් පොඩ්ඩක් ඉන්න හරිද